ඊයේ බැට් එක ගැන කතා කරා. ඒක බැට් එකට හොඳ ප්‍රතිචාරයක් තිබුණා. අපි ඉල්ලලා තිබුණා ලොකු අයට ක්‍රිකට් භාණ්ඩ සෙට් එකක් ගන්න. කට්ටලයක් ගන්නෝ නම් කීයක් විතර වෙයිද කියලා. ක්‍රිකට් බැට් සෙට් එකක්. ඒ කියන්නේ කට්ටලයක් ගන්නකොට මොන වගේද ගන්න ඕනේ මොන වගේ වයස් අතරද ගන්න ඕනේ කියලා සාමාන්‍යයෙන් ක්‍රිකට් පටන් ගන්න ඇකඩමි under 13, 15, 17, 19, under 23 clubs, Sri Lanka A, national side. එහෙම තමයි අපේ ක්‍රිකට් ක්‍රීඩාව ඉලටම යන්නේ. ඉතින් අපි පොඩි අයට පස්සේ මම ක්‍රිකට් සෙට් එකට යන ගාන කියන්නම්. දැනට මම අවුරුදු 15න් ඉහළ කට්ටියට ක්‍රිකට් සෙට් එක තෝරගන්නවට කීයක් විතර යනවද කියලා අද මම කියලා දෙන්නම් ඔයගලන්ට. මලන් තියනවා මෙතන බැට් එක අඩුම ගානේ බැට් එකක් මෙතන තියෙනවා. අවුරුදු 15න් ඉහළ හැම කෙනෙක්ම අපි සලකන්නේ ලොකු එක්කෙනෙක් වාසියෙන්. ඒ කියන්නේ සීනියර් ක්‍රිකට් කෙනෙක්. සල්ලි විඳන් කරන්න අමාරු කෙනෙකුට සාමාන්‍ය බැට් එකක් ගන්න පුළුවන්. මේ වගේ බැට් එකක් රුපියල් 15,000ක් 18,000ක් අතර මේ වගේ බැට් එකක් ගන්න පුළුවන්. මේ වගේ එකකින් අපි හදන ක්‍රිකට් සෙට් එකක් තියෙනවා. ඒ සෙට් එකක් ගන්න පුළුවන් රුපියල් 50,000කට විතර. හැබැයි මම ඉස්සෙල්ලාම කියන්න ඕනේ ඒ අඩු ගාන එන ක්‍රිකට් සෙට් එකට එන්නේ බැට් එක ඇවිල්ලා කාශ්‍යප විලෝ. හොඳට ක්‍රිකට් සෙල්ලම් කරන රන්ස් ඕන කෙනෙකුට මේ වගේ බැට් එකකින් රන්ස් ගහන්න ටිකක් අමාරුයි. ඉතින් මම හිතනවා මේ සෙට් එක ගන්න අතරේ ඔබලාට යන්න පුළුවන් නම් ඉංග්‍රීසි ලෝ බැට් එකකට හොඳ බැට් එකකට තරම වාට හොඳ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඉංග්‍රීසි විලෝ බැට් එකත් එක්ක හොඳ ක්‍රිකට් සෙට් එකක් ගන්නකොට සාමාන්‍ය ලොකු ගාණක් යන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවට රුපියල් 75,000ක් ලක්ෂයක් ලක්ෂ දෙකක් ලක්ෂ තුන ලක්ෂ හතර දැන් ලක්ෂ පහටත් බැට් ඇවිල්ලා තිනවා. සාමාන්‍යයෙන් අවුරුදු 15න් ඉල ඔක්කොගෙම සෙල්ලම් කරන හැම කෙනාටම යූස් කරන බෝල් එක අවුන්ස් 5 මාර සීනියර් බෝල් එකක්. ඉතින් සීනියර් බෝල් එක සෙල්ලම් කරන කෙනෙකුට සාමාන්‍යයෙන් ෆාස්ට් බෝලර් කෙනෙක් 100ට ඉහළින් ස්පීඩ් එක තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් පය කකුල වැදුනාම රිදෙන්න පුළුවන්. ඒකින්ද මම ඒගොල්ලන්ට යෝජනා කරනවා හොඳ පැඩ් එකක් සාමාන්‍යයෙන් රිදෙන්න ඇති හොඳ පැඩ් එකක් ගන්න. ඉතින් පැඩ් එකක් ගන්නකොට සමහර බැටින් පෑඩ් එනවා. දෙපැත්තම දාන්න පුළුවන් බැටින් පෑඩ් එකන දෙපැත්තම දාන්න පුළුවන් බැටින් පෑඩ් එකන. ඒ මං අනිත් පෑඩ් එකේදී මම ඒක පෙන්වන්නම්. ඒක තියෙනවා රයිට් හෑන්ඩ් ලෙෆ්ට් හෑන්ඩ් කියලා. ඒක බාන්නොත් තමන්ට බර අඩු වෙන්න ඕනේ. රිදෙන්න නැති වෙන්න ඕනේ. ඉතින් ඒක තමන්ගේ උසට හරියන හයිට් එක තියෙන්න ඕනේ. ඒ වගේම ස්කූල් ලෙවල් එකේ හොඳ සෙල්ලම් කරන කෙනෙකුට පෑඩ් එකක් ගන්න ඕන. මේ වගේ බැටින් පෑඩ් තියෙනවා. රයිට් හෑන්ඩ් ලෙෆ්ට් හෑන්ඩ් මේ පෑඩ් එකේ තියෙනවා. ඒක බලන්න පුළුවන්. ඉස්සෙල්ලා පෑඩ් එකේ ඒක තිබුණේ නැහැ. මේ පෑඩ් එකේ රයිට් හෑන්ඩ් ලෙෆ්ට් හෑන්ඩ් සාමාන්‍ය ක්‍රීඩකයෙකුට මේ පැත්ත පේනවා. මේ පැත්තේ වැඩිපුර ඇවිල්ලා තියෙන කවර් එක මේක තමයි රයිට් හෑන්ඩ් සයිඩ් එක. අපි කියන රයිට් හෑන්ඩ් කියලා කියන්නේ මේ වැඩිපුර කවර් වෙන පැත්ත තමයි අපි මේ රයිට් හෑන්ඩ් කියලා කියන්නේ. එතකොට බලන්න එක ස්ට්‍රැප් ඇවිල්ලා තියෙන පැත්ත එහෙම අනිත් පැත්තට ඇවිල්ලා ඇතුළට ඇවිල්ලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ලෙග් ස්පිනර්ස්ලා හෝ ස්පිනර්ස්ලා බෝල් කරනකොට එහෙම අපිට වටේ ඇවිල්ලා වදින්න පුළුවන් කකුලට. ඉතින් ඒකට තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් මේ පැඩ් එක අපිට මෙහෙම පොඩි කරලා සාමාන්‍ය තමන්ට අවශ්‍ය මට්ටමට පෑඩ් එක දාන්න පුළුවන්. මේ විදිහම දැම්මොත් එම කකුල් දෙක දෙපැත්තේ වදින්න පුළුවන්. ඒකින්ද ඒක හදා ගන්න. හරිම ලයිට් මේ පැඩ් එක එහෙම. ඉතින් මේ වගේ පැඩ් එකකට යන්න පුළුවන්. දැන් කාලේ තියෙන ඩොලර් එකේ ප්‍රශ්නයත් එක්ක අපේ රටේ තියෙන උද්දමනයත් එක්ක ප්‍රයිස් එක ටිකක් වැඩිලා තියෙනවා. 50,000 ක්‍රිකට් සෙට් එකට මෙන්න මේ වගේ තමයි හෙල්මට් එකක් හම් වෙන්නේ. සාමාන්‍ය මට්ටමේ හෙල්මට් එකක්. හැබැයි ඒ හෙල්මට් එකත් වැඩි බර නැහැ. ඕනම සයිස් එකකින් ගන්න පුළුවන් මේ හෙල්මට් එක. ඒ වගේම මගලන් හෙල්මට් එක තියෙනවා රුපියල් 6,900 ඉඳන් රුපියල් ලක්ෂයට වෙනකම් හෙල්මට් එකක් ගන්න පුළුවන්. මේයිලා මසුරි බ්‍රෑන්ඩ් එක. සාමාන්‍ය ලෝකේ ඉන්න හොඳම ප්ලේස්ලා යූස් කරන හෙල්මට් දෙයක් තියෙනවා. එකක් ඇවිල්ලා මසුරි බ්‍රෑන්ඩ් එක හෙල්මට් එක. අනිත් එක ඇවිල්ලා ශ්‍රේක. ශ්‍රේක හදන්නේ ඉන්දියාවේ. මසුරි එක අපි ඉම්පෝට් කරන්නේ එංගලන්තෙන්. ඔයාලට පේනවනේ කොච්චර වෙනස්ද කියලා. මේකේ ටයිටේනියම් කවර් එකක් තියෙනවා. මේ විදිහ තමයි හෙල්මට් එක තියෙන්නේ. 50,000 ක්‍රිකට් සෙට් එකට හම්බ වෙන මේ ග්ලව් එක ඔයාලට පේනවනේ. මේ ග්ලව් එක සාමාන්‍ය මට්ටමේ ග්ලව් එකක්. මේක හුඟක් අය අවුස්ටේෂන් ළමයි ගම් මට්ටමේ ළමයි හුඟක් කරලා මේක තමයි ගන්නෙ. මොකද ඒගොල්ලන්ට ඒ වියදම දරන්න අමාරු හින්දා මේ වගේ ග්ලව් එකකින් පොඩ්ඩක් බේරිලා ඒගොල්ලෝ සෙල්ලම් කරනවා. ඉතින් වෙලා තියෙන්නේ මේ ඇඟිල්ලේ ගාඩ් එක අඩුයි. මේ ඇඟිල්ලේ ගාඩ් එක අඩුයි. හැබැයි සෙල්ලම් කරන්න පුළුවන්. 1999 වෙල් කප් එකේදී නේද අපිත් යූස් කරේ ක්ලබ් ගහනවා මේ වගේ තමයි. මේ ග්ලව්ස් එක ගත්තාම මේ බැටින් ග්ලව්ස් එක ගත්තාම මේ කෑලි කෑලි වලට කැඩෙනවා. පේනවා මේ වගේ කෑලි වලට මේ අත මේ නවන්න පුළුවන් කෑලි වලට බෙදන්න පුළුවන්. ඒ වගේම ගාඩ් එක හොඳටම තියෙනවා.
අපි හිතමු 1.5 කිලෝමීටර 150ක ස්පීඩ් දැම්මත් මේ ග්ලව් එක ඔරොත්තු දෙනවා. ඉතින් එහෙම තමයි මේක හදලා තියෙන්නේ. ඒ වගේම නවන්න කරන්න ෆ්ලෙක්සිබල්, හොඳටම ෆ්ලෙක්සිබල්. හැබැයි මේ ග්ලව් එක ගණන්. ඉතින් මේ වගේ බැටින් ග්ලව්ස් ගන්න පුළුවන් රුපියල් 9900යි 15000 19000 25000 වෙනකන් තියෙනවා. 50000 සෙට් එකේ ටයි පෑඩ් එක මේ වගේ තියෙන්නේ. ඉතින් ඔය සාමාන්‍ය වට්ටමේ තියෙන්නේ සෙල්ලම් ගන්න පුළුවන්. ඒකෙන්ද බය වෙන දෙයක් නැහැ. ඒක හැබැයි අපි ටයි පෑඩ් එක අනිවාර්යයෙන්ම ටයි පෑඩ් එකක් දාන්න ඕනේ. ඉතින් මේ ටයි පෑඩ් එක අර 50000 කට්ටලයට එන ටයි පෑඩ් එකක්. ඉතින් මේක සාමාන්‍ය මට්ටමේ එකක්. ඒ වගේ හොඳ ටයි පෑඩ් එකක් ගන්න මම පෙන්නන්නම්. මේ තියෙන්නේ මම එංගලන්තෙන් ගේන ටයි පෑඩ් එක 2-in-1 කියලා කියනවා. මේක මේ ටයි පෑඩ් එක. මේක දැම්මහම ඒ කියන්නේ අනික් කපුල්ටත් ෆ්‍රන්ට් ලෙග් එකට බෑක් ලෙග් එකට සේෆ්ටි. ඉතින් මේක එෆර්ට් කරන්න පුළුවන් කට්ටියට මේක ගන්න පුළුවන්. දැන් හැම කෙනාම දුප්පත් ඉස්කෝල කියලා නැහැ, පෝසත් කියලා නැහැ. හැම ළමයෙක්ම ක්‍රිකට් ගහලා එක්ස්පීරියන්ස් තියෙන හොඳට සෙල්ලම් කරන අය, දක්ෂව සෙල්ලම් කරන අය ඒගොල්ලෝ හැමිස්සෙන් බලන්නේ සේෆ්ටි එක. ඉතින් සේෆ්ටි එක බලන කෙනා මේ වගේකට යන්න පුළුවන්. ඉතින් මම මේ හැමදේම කියන්නේ වැඩි ගාන්නම යන්න කියන එක නෙමෙයි. තමන්ගේ ආරක්ෂාවක් තියාගෙන තමන් ක්‍රිකට් එක ඉම්ප්‍රූව් කරගෙන දක්ෂයෙක් වෙලා හොඳ බඩු වලට යන්න. ඉතින් අපිත් උදව් කරනවා ඕගොල්ලෝ මේ වගේ හොඳට සෙල්ලම් කරනකොට අපේ ආයතනයේ හුඟක් උදව් ලබා ගන්න පුළුවන්. ආම් ගාඩ් එක අතරේ ආම් ගාඩ් සාමාන්‍ය ආම් ගාඩ් එකක්. ඉතින් මේකත් සාමාන්‍ය චෙස් ගාඩ් එකක්. මේ වගේ චෙස් ගාඩ් එක සාමාන්‍ය චෙස් ගාඩ් එකක්. මේකත් හොඳයි. මේ බෝල් ගාඩ් එකෙත් තියෙනවා. ඉස්සර අපිට ආවේ ෆයිබර් බෝල් ගාඩ් එකක්, ප්ලාස්ටික් එක. සමහර තැන්වල ප්ලාස්ටික් බෝල් ගාඩ් එකක් තියෙන්නේ, ප්ලාස්ටික් එක. අපි ළඟ තියෙන්නේ ෆයිබර් එක. ඊට පස්සේ ඒක දෙපැත්තේ තියෙනවා ජෙල් එකක්. දැන් ඇවිල්ලා තියෙන අලුත් එකේ ජෙල් එක තියෙනවා. ඔබට බලන්න පුළුවන් මේ වටේම තියෙන ජෙල් එක. ඒ කියන්නේ නිකන් හරි වැදුනොත් ඒ තියෙන එන ස්පීඩේ වදින විදියට සමානට සිහ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ එන ප්‍රෙෂර් එක, ඒ එන ස්පීඩ් එක, එන සැර බාල කරන්න තමයි මේ වගේ ජෙල් එකක් දැන් යූස් කරන්නේ. සාමාන්‍යයෙන් බෝල් ගාඩ් එකක් දැම්මා දානවා පරිස්සමට. ඒවා ලේසියෙන් වදින්නේ නැහැ. නිකන් හරි වැදුනොත් ඇත්තටම සෑහෙන අමාරුවක් වෙනවා. මේක දැම්මත් සමහර රිදෙන්න පුළුවන්. ඒනට මේකේ හුඟක් ආරක්ෂා වෙන්න පුළුවන්. හැබැයි බෝල් ගාඩ් එකක් ගන්නකොට පරිස්සම් වෙන්න. ප්ලාස්ටික් එකක් ගන්න එපා. සාමාන්‍ය අර රුපියල් 50000 ක්‍රිකට් කට්ටලයට මෙන්න මේ ෂූ එකත් බලන්න පුළුවන් ඒගොල්ලන්ට. මේක ලංකාවේ හදන දේශීය නිෂ්පාදනයක්. අපි හැමදේම දැන් අපි රට වෙනුවෙන් අපි යම්කිසි දෙයක් කරන්න ඕනේ. ඒ වගේම මේක ගානක් අඩේ මේ ෂූ එක ගන්න පුළුවන් රුපියල් 4900කට. ඒ වගේම ඔයාලට ඊට වඩා ගානකට යන්න පුළුවන් නම් මේ තියෙන්නේ Adidas ක්‍රිකට් ෂූ එකක්. මේක ඇවිල්ලා දැන් එනවා මේක බෝලින් ෂූ එක. මේකේ නේල්ස් දෙක එන එකක් තියෙනවා. එක බැටින් හතර, මේක තුන එන එක. දැන් ඉස්සර නම් මේ නේල්ස් හතර ආවා. දැන් තුනයි එන්නේ බෝලස් ලැට. ඉතින් බෝල් කරනකොට දැන් බැට් කරනකොට මේක දෙකයි එන්නේ. මේක මම ඉම්පෝට් කරන්නේ එංගලන්තෙන්. මේක රුපියල් 49000ක් විතර වෙනවා මේ ෂූ එක. මේක 50000 ක්‍රිකට් සෙට් එකට මේ බෑග් එක ගන්න පුළුවන්. මේක අපි එකට ෆ්‍රී දෙන එකක්. මේක වඩ පිටේ එල්ලගෙන යන්න පුළුවන්. බැට් එක මෙතනට දාන්න පුළුවන්. සාමාන්‍යයෙන් පොඩි ළමයෙක් තමයි මේක මේ බෑග් එක පොඩි ක්‍රිකට් සෙට් එක තමයි සාමාන්‍යයෙන් ගන්නෙ. ලොකු අය ගන්නෙ සාමාන්‍යයෙන් දැන් වීල් බෑග් එක. ඉතින් මම මේ කතා කරන්නේ රුපියල් 50000ට අවම මට්ටමේ තියෙන ක්‍රිකට් සෙට් එකකට එන බාණ්ඩටි තමයි මම මේ කතා කරේ. ඉතින් මේකට අකමැති නම් වීල් බෑග් එකට යන්න පුළුවන්. මම ඒකත් පෙන්නන්න. මේ වගේ මේ වීල් දෙක, වීල් තුන එන එක තියෙනවා. ඒ වියදම කරන්න පුළුවන් නම් මේ වගේ බෑග්ස් උත් ගන්න පුළුවන්. මේ වගේ හැට්ස් තියෙනවා. මේක සමානට දවල්ට ග්‍රවුන්ඩ් එකේ ඉන්නකොට අවුරස්මිය වැඩි හින්දා මේ වගේ හැට් එකක් දාන්න පුළුවන්. ෆීල්ඩ් එකේ ඉන්නකොට තමයි මේක වැඩියම්ම වටින්නේ. ඒ එක්කම මලන් කැප් එකක් තියෙනවා. මේක සමානට අපි හිතමුකෝ බැට් කරලා ඉවරලා ෆාස්ට් බෝලර්ස්ලාට ෆේස් කරලා ඉවරලා බැට්ස්මන් කෙනෙක් ඊට පස්සේ ආ ස්පිනර් කෙනෙකුට බැට් කරනකොට සමානට හෙල්මට් එක ගලවනවා. ඒ වගේලාට මේවායි කැප් එකක් දාන්න පුළුවන්. චෙල්ලා කතා කරේ තමන් බැට් කරනකොට එහෙම අවශ්‍ය ක්‍රිකට් බාණ්ඩ ටික. ඉතින් දැන් මගේ අතේ තියෙන බෝල වගේ. ඉතින් සාමාන්‍යයෙන් අනිවාර්යයෙන්ම බෝල කෙනෙකුට හොඳ බෝල් එකක් තියෙන්න ඕනේ තමන්ගේ දක්ෂකම් පෙන්වන්න. ඉතින් මම ළඟ මෙතන තියෙනවා බෝල් එකක් CA ඇටැක් කියලා. මේක පකිස්තාන් නිෂ්පාදනයක්. ඒ එකම මම ළඟ තියෙනවා වසිම් මක්‍රම් කියන බෝල් එකක් තියෙනවා. ලංකාවේ ෆේමස්ම බෝල දෙකක්. සාමාන්‍ය ක්‍රිකට් ෆීල්ඩ් එකේ පාසල් මට්ටමින්
ලංකාවේ වැඩියක් යූස් කරන්නේ පකිස්තාන් බෝලර් ක්ලිනිකල් කැවිලියට කියන බෝලර් තමයි. දැන් ලංකාවේ තියෙන පාසල් ඔක්කොමගේ යූස් කරන්නේ. අතර තව තියෙනවා ග්‍රේස් කියලා බෝලර්යක් තියෙනවා. ඒකම කොකොබරා එක තියෙනවා. ඒක ගේන්නේ ඕස්ට්‍රේලියාවෙන්. ඒවා මිල අධිකයි. දැන්ට මේක සාමාන්‍යයෙන් ඕන කෙනෙකුට මේ මිල දරා ගන්න පුළුවන් පාසල් වල. මෙච්චරලා ඔයගලන්ට මේ බාන ටික පෙන්නුවේ රුපියල් 50000කට ගන්න ක්‍රිකට් කට්ටලයක් ඊට හැයා වේදන් කරන්න පුළුවන් නම් තමන්ගේ අතේ තියෙන මුදලට ඕනම කෙනෙකුට ගන්න පුළුවන් ඕනම බ්‍රෑන්ඩ් එකකින් ක්‍රිකට් කට්ටලයක් ගන්න පුළුවන් දේවල් තමයි පෙන්නුවේ. ඉතින් 50000 ඉඳන් රුපියල් 75000 ලක්ෂ ලක්ෂ 2 ලක්ෂ 3 4 5 වෙනකන් එෆෝඩ් කරන්න පුළුවන් අයට මේ බාණ්ඩ මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔවා තීරණය කරන්න ඕනේ තමන්ගේ අතේ මුදලට හරියන ක්‍රිකට් බාණ්ඩ කට්ටලය කොහමද ගන්න කියන එක. ඔබලා හොඳට සෙල්ලම් කරනවා නම් අපේ ආයතනයෙන් අපි කැමැති උදව් කරන්න. මුල පාසලට ගියත් අවු ස්ටේෂන්ද කොලම්බෝද අපිට ප්‍රශ්නයක් නැහැ. දක්ෂණං එෆෝඩ් කරන්න බැරි නම් අපිට ආයලා කතා කරන්න. ඉතින් ඒ උදව් කරනවා කියන එකේ තේරුම ඔයා දක්ෂ වෙන්න ඕන කියන එක. ඉතින් ඔයා දක්ෂ වෙන්න අපි අනිවාර්යෙන් ඔයත් එක්ක ඉන්නවා. ඉතින් අපි ඊළඟ සැරේත් හම්බ වෙමු. බොහොම ස්තුතියි.